දෙවෙනි මොකද්ද ඔයාලට වෙලා තියෙන්නේ? ඊයේ තවස ගෙදර ආපු හැටිම ඔයයි අම්මයි පූජා කාමරේ ඉඳ ගත්තා. අදත් පාන්දර 5:30 ඉඳලා අම්මා පූජා කාමරේ. නංගි ලොකු ප්‍රශ්නයක්. කාටද? වෙන කාටවත් නෙමෙයි හලෝ. කම්පැනි එකට. කම්පැනි එකේ ප්‍රශ්නයක් කියන අනිවාර්යෙන් අපිට බලපානවනේ. තව දන්නවද? ඊයේ නාකොටික් එකේ මාව ක්වෙස්චන් කරා. නාකොටික්? මේ මට ඇත්ත කියනවද දෙවෙනි? අපේ අම්මා ජරා ඩ්‍රග්ස් ජාවාරු වලට සම්බන්ධද? මට එහෙනම් එයාගේ දුවෙක් කියන්නත් ලැජ්ජයි. මේ පිස්සුද? අම්මා සම්බන්ධ නැහැ. නංගි මේ පොඩ්ඩක් පයින් නැතුව ඉන්න මට කතාව කියන්න දීලා. තාත්තේ කරදර කරදර ඉවරයක් නැති කරදර. තාත්තවයි දෙවෙනිමයි අර මට කාවවත් විශ්වාස නැහැ. අනිත් දරුවෝ දෙන්න මට විරුද්ධයි. මගේම දරුවෝ වුණත් මගේ හිත හොඳටම රිදිලා මට මේ හැම දෙයකින්ම හිත හදා ගන්න සහනයක් දෙන තාත්තේ ඉක්මනටම. වෙච්ච දේවල් වලට මොහන් අංකල් විතරක් දොස් කියලා වැඩක් නැහැ. ඉතින් නංගි මේ සේරට මුලේ මිනිස්සයනේ. ආ? ඒ මිනිහට දොස් කියන දුන්නේ කාට දොස් කියන්නේද? මේ දෙවෙනි. එකම අත්ති වහන්නේ එකම ජාති කුරුල්ලු. ඕක නිතරම අපේ ලොකු කියන කතාවක්. කරන කියන දේවල් වල පොඩි පොඩි වෙනස්කම් ඇති. ඒත් අපේ අම්මා, ඔයා, මොහාන් සේරම එකම ජාති කුරුල්ලු. මෙත්මි කියමු බලන්න අපි සේරම එක අත්ති කුරුල්ල වෙන්නේ කොහොමද කියලා. මට උත්තර ඕනේ. උත්තර දෙනකම් මෙතන යන්න අවසර නැහැ. උත්තර දෙන්න. ටිකක් දිග වේවි. අම්මගේ හිතත් රිදේවි. ඒකට කමක් නැහැ. අසාරේ සාර මතිනු. අට මේ වෙලාවේ බණ එපා. ගාතාවේ තේරුම සරුදේ නිසරුකොට නිසරුදේ සරුකොට දකින අය සරුදයක් ලබන්නේ නැහැ කියන එක. එතකොට මම ඕගොල්ලෝ වෙනුවෙන් හම්බ කරපු දේවල්, ඕගොල්ලෝ වෙනුවෙන් හම්බ කරපු මේ දේපල, මේ හැම දෙයක්ම මට සරු නැහැ. අම්මේ ඔයා වගේ මොහාන් අංකලුත් මල්ලු මරලා හරි සල්ලි හම්බ කරන්න හදපු අය. නිත්මි ඉතින් එහෙම අයට එකම අත්ති වහන එකම කුරුල්ල කියන්නේ නැතුව මම වෙන මොනා කියන්නද? සොරි අම්මේ. උදේ හවස පූජා කාමරේට ගිහිල්ලා බුදු වැඳර වැඩක් නැහැ. බණ අහන්න, බණ පිළිපදින්න සූදානම් නැත්තා. නිත්මි. ඔය නොකිය කියන්නේ මට කවදා හරි යන්න වෙන්නේ අපායට කියලා වෙන්න ඇති. අපොයි නේ. මං කවුරුවත් විනිශ්චය කරන්නේ නැහැ. මම විනිශ්චය කරන්නේ මා විතරයි. ඒක හොඳයි. ඒ මොකද මං කරන කියන දේවල් ගැන කාගේවත් තීන්දුව බාරගන්න මම ලෑස්ති නැති නිසා. මං අපායට යනවද දිව්‍ය ලෝකයට යනවද කියලා මං දන්නේ නැහැ. මං දන්නේ මගේ තාත්තත් එක්ක පටන් ගත්ත මේ ගමන මගදී නතර කරලා ආපහු මට හැරෙන්න බෑ කියන එක විතරයි. අම්මයි ගැනත්ත. අපි කරන්නේ නිසරු දේවල්. දෙවෙනි ඔයත් හිතන්නේ එහෙමද? එයාලා හිතනවා වැඩි අම්මේ. ඒත් මං හිතන්න දන්නේ
මං දන්නේ අම්මා කියන ඉදිරියට ඇගරන්න විතරයි. Archie had a car, Bulu Kedar to see Devi. Catherine, Auntie! Catherine, Auntie! Oh, Beno, Beno! Tadi putte oba maga tikata enakota obata kibun ehema gi nedda nehaya dæwi nedda ehema upset ekak namune naha gather gendi mokok case ekak ude paandara indala eka digatama man tadi putha gena thamai matak kara kara hitiye mawa man gather gendi ekka udal ganu denna karala naha ne හරි ගනුදෙනු කරනකොට විතරද උඹ මතක් වෙන්නේ නෑනේ හැමදාම උදේට මගේ ගේ ඉස්සරහා නතර වෙලා මගේ සැප දුක් අහලා යන්නේ උඹ විතරයිනේ තඩි පුතේ ඉතින් මම ඒක ඊයේ උඹ හීනෙන් දැක්කේ හීනේ මාව පඩගිනු ලොලිපොප් ගොඩාක් මැද්දේ නෑ නෑ චොක්ලට් පිරිච්ච දූපතකනේ නෑ නෑ තඩි පුතේ එනා මගේ මුඩුපුරා බඳින දවසේ මම පැනලා දිනව නේද රැග්ගියක් ඒක ඇතරගේදී හරියටම හරි මම සංඛ්‍යා බඳින දවසේ මං උට දෙනවා කන් දෙකෙන් ගින්දර විසින්න රැගත් නෑ නෑ තඩි පුතේ මම දැකේ හීනෙන් මගේ මුණුපුරාගේ දෙවෙනි මනමාලය වෙලා ඉන්නවා මම අර පැන්සල වගේ ඉන්න සංඛ්‍යාවේ දෙවෙනි මනමාලයම කවදාවත් එන්න බැරි වැඩක් ඇතරි ගැන්ටි එක මොකෝ වෙන්න බැරි දෙවෙනි මනමාලයේ තඩි දුවක් තෝරගෙන දෙපැත්ත බැලන්ස් කරලා තිබුණා මොකද අන්න හීනේට පොඩි අනුකූලතාවක් ආවා ඊට පස්සේ මොකද උනේ ඇතරි ගැන්ටි හීනෙන් උනත් මම හිටියේ තඩි පුතේ තඩි දුවේ දිහා ඇහැ ගහගෙන අම්මෝ බලන්න තිබුණා දෙන්නගේ කෝලම මගේ අම්මෝ කතරගින්නි මටත් ඒ හීනේ පොඩ්ඩක් පෙන්නන්න ඕන අර තඩි දුවගේ මූණ පොඩ්ඩක් බලා ගන්න ආසයි සී දේවි මූණ අම්මවා අනේ තඩි පුතේ මං ඉතින් මොකටද උඹට බුරු කියන්නේ මං ඒක දැක්කේ හීනෙන්නේ ඉතින් මං කොහොමද උඹට ඒක පෙන්වන්නේ ඔව්නේ නෑනේ ඒක හීනයක් නේ කමක් නෑ කැතරින් ඇන්ටි දැක්කනි කොහොම හරි අපි දෙන්න ආශිර්වාද කරන්න මයි යනවා මුත්සන්නයි සන්නයි තඩි පුතේ එතකොට හාරත හේරා පද්මිකේ වාඩීටත් ගේම දීලා ඒක තමයි අද උදේම ලැබුණු ආරංචිය සංකපුතත් ආවි හුඟක් රැ වෙලා නේද මට ටිකක් වේලපහින් නිින්ද ගියා ලෝමන් නන්දනීගෙන් අහලා බලන්න ඕනේ අමුතුවෙන් අහන දෙයක් නැහැ මං හිටියා වදී මෝටර්සයිකල් එකේ සද්දය ඇහෙනකොට 12 මාර පහුවෙලා අවවාද කරනා නේද? රෑ පානේ ගමයි යන්න එපා කියලා. නැතුව ඒත් ඉතින් මේ කාලේ ඉලන්දාරියෙකුට අවවාද දෙන එක හරියට නිකන් මකුළු දැලකින් හුළං බදන්න හදනවා වගේ වැඩක්.
මොකද නෝම මම බැලුවේ පෙට්‍රල් ගඳ බූම් තෙල් ගඳ කියනවාද කියලා මේක ඒ කියන්නේ නෝමන් නෑ නෑ මම කියන්නේ නැහැ හාරත හේරා කියන්නේ සංක පුතා කියලා ඒ වුණාට මට හිතෙනවා මේ දෙන්න අතරේ මොකක් හරි ලොකු සම්බන්ධයක් මම දන්නවා නෝමන් හේතුවක් නැතුව යමක් කියන්නේ නැහැ කියලා. ඔස්කගේ වාඩියට ගිනි තියපු දවසේ පහවදා. මේකෙන් බූන්තිල් ගදා. මං ඇහුවා. එතකොට කිව්වා බයික් එක සර්විස් කළා කියලා. මට මතකයි. උසලාන කන්දේදී මං හාරත හේරව ඇස් දෙකෙන් දැක්කා. ඔව්. හිටියේ මොන වහගෙන අඳුර ගන්න බෑ සංක පුතාගේ උස ඒ තරම් ඇඟ හාරත හේරා හා පාලි වඩන සමාගමේ මුල් කණු දෙක උදේ පාන්දර පර සාකච්ඡාවක වගේ පුතා දන්නවද පත්මෙව දැකලා නැහැ අහලා තියෙනවා මරේ පසිප්පු පෙරන වඩියක් එහෙමත් තියනවානේ ආ රණාගේ හොඳම ගෝලයානේ මම දන්න විදියට ඊයේ පෙරේ තමයි හිරේ නිදහස්සලත් ආවේනේ හාරත හේරා ඊයේ පත්මිගේ කසිප්පු වාඩියට ගිනි තියලා මේ පුතා ඊයේ ගොඩක් රෑවිලා නේද ආවේ තාත්තයි නෝමන් අංකලෝයි හරියට ප්‍රශ්න අහන්නේ මගෙන් මම හාරත හේරා කියලා හිතාගෙන වගේ දැක්කනේ කෙලින් උත්තරයක් නේ හැබැයි හාරත හේරයි පුතයි අතරේ සම්බන්ධයක් තියෙනවා අපිට මේ කොල්ලව පරිස්සම් කරන්න වෙනවා පරිස්සම් කරන්න ඔව් පරිස්සම් කරන්න වෙනවා පත්මේ දැන් ඉන්නේ වෙඩි කාපු ඌරවා ඊයේ මහාන් කාර්යයයි කුරු ටිකයි යවුවෙච්ච හින්දා රණා ඉන්නේ කේන්තියේ රණයි පත්මෙයි එකතු වෙනවා කියලා කියන්නේ එතන හැදෙන්නේ ගිනි කන්ද ඒ කිව්වේ නෝමන් උන් දැන් කොහොම හරි හාරත හේරව හොයා ගන්නවා ආ ඒක දෙකක් නේ උන් දැනටමත් ප්ලෑන් එක ගහලා ඉවර ඇති ඕව සේරම අනුමාන විතරයි නෝමන් සංක පුතා පහුගිය දවස් ටිකේ මට දීපු අවවාදවල හැටියට එයාට එහෙම තද හිතක් තියෙන කෙනෙක් කියලා මට හිතන්න අමාරුයි නෝමන් අනිත් එක හාරත හේරා වැඩ කරන තාලෙට ඒකට පිටිපස්සෙන් හොඳ තල්ලුවක් වගේම හොඳ ට්‍රේනින් එකකුත් තියෙනවා හාරත හේර වැඩ පටන් ගන්නකොට මම හිටියේ ඇතුලේ. රණා හිටියේ එළියේ. දැන් කවුද ඔය හාරත හේර? සත්‍ය කරන්න පුළුවන් හේතු රණා ළඟ තියෙන්න බෑ. ඒක මේරියාගේ පිට ගේමක් දුන්නා කියලා කිසිම ආරංචියක් නැහැ. ආ
එහෙනම් ඒක මේරියයි කෙමෙකි. දැන් ඔය කාට කාටද ගේම් දීලා තියෙන්නේ? සීත මැඩම්ට, ඩැනිස්ට මහත්තයාට, ඔස්කට, රබර් පියාට, වංගුවේ නිස්කන්ට, මලිහ වටන කාර්යයට, මෑන්ස්ගේ ස්කාගාරයට. මිනිහගේ නිදන් කේස් එකට හරස් කැපුවා කියලා කටකතාවක් තියෙනවා. හැබැයි හරියටම දන්නේ නැහැ. පලිය වඩනගේ ඉස්කාගාරේ දුවන්නේ දැන් රිවර්ස් ගියර් එකේ. මිනිහට ඒකට උනන්දුවකුත් නැහැ. ඒකට හාරත හැර ඇටැක් කළත් නැහැ. බලාගෙන ගියාම මෑන්ස් වැඩිපුරම ඇටැක් කරලා තියෙන්නේ සීත මැඩම්ට, ඒ වගේම මේ අපේ කැම්ප් එකට. පලිය වඩනගේ කැම්ප් එකට ඇටැක් කරලා නැහැ. සැකයා පලිවඩන කාරයගේ පුතා. පොඩි එකෙක් නේ. එක පොඩි එකෙක් වගේම වැඩේ. ගියතුලේ ජිම් එකකුත් තියෙනවා. ඒ වගේම උද ෆයිටර් කෙනෙක්. පුරා නෝමන් වෙන්නත් පුළුවන්. මොකද නෝමන් වැඩකාරය කියලා මුළු හැමෝම කියනවනේ. ඒ වගේම හොඳ බයික් රයිඩර් කෙනෙක්. ඔයලා බලමු හාරතේර කොටු කරගන්න අපි ඔක්කොම එකතු වෙමු කියලා කියපු වෙලාවේ පලිහ වඩනයා පස්ස ගැහුවා. එතකොට සීත මැඩම් පලිහ වඩනයා හවුල් නම් බෑ කිව්වා. හරි කොන්තරේ ඇවිස්සුවොත් ආරතේර එලිබහි අවුස්සන්න මල්ලන්න තුරුම්පුවක් තියෙනවා. එහෙමක පත්න ගන්නව ෆෝන් එකේ.